අපි ගාව තියෙනවා මාධ්‍ය ආයතන වලින් ප්‍රවෘත්ති වලට වෙන් කරපු කාලය දැක්වෙන ප්‍රකාශයක් මේක අපි පෙන්නනවා දැන් නම් නොදා මේ තියෙන්නේ එක එක පක්ෂ වලට ප්‍රවෘත්ති වලදී වෙන් කරපු කාලය අපිට පේනවා සමාජලාට මේක රාජ්‍ය මාධ්‍යයක් වෙන්නත් පුළුවන් පෞද්ගලික මාධ්‍යයක් වෙන්න පුළුවන් කොපමණ ආකාරයට බයස්ද කියලා තව එකකට ඒක අනිත් පැත්තට පෙරගලා තියෙනවා එතනදී ඒක ඊටත් වැඩිය අනිත් පැත්තට පෙරලියි. ඒක බොහෝ දුරට බැලන්ස්. ඒක බොහෝ දුරට බැලන්ස්. අන්න තත්ත්වය. ඒක චැනල් එකක්. තව එකක් ගන්න. අපි මේක යවන්න බලාපොරොත්තු වෙනවා එක සතියක ඒගොල්ලන්ගේ කරුණා කළා තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කළා කියන ගුවන්විදුලි තරංග සහ රූපවාහිනී තරංගමාලා කාටද අයිති ඒවා ජනතාවට අයිති අපි විශ්ලේෂණය කළා යම් ආකාරයක රජයේ සතු මාධ්‍ය අපක්ෂපාතී නොවි ක්‍රියා කරනවා ඒ සම්බන්ධයෙන් තදබල විවරක් ගන්න ජනතාව හිතනවා අපි මුක් කරන්නේ නැහැ කියලා නමුත් අපිට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් අපි කරගෙන යනවා මේ රාජ්‍ය මාධ්‍ය වෙත කෙරෙන අවසාන නිවේදනය පෞද්ගලික මාධ්‍ය වලට කියලාදීගෙන් ඉල්ලන්නේ තවමත් කරුණා කළා ඔබ ජනතාවගේ මාධ්‍යයක් නම් ජනතාව ඉල්ලනවයි කියලා දැන් එහෙනම් කියන්න පුළුවනි කාට හරි කුඩු විකුණන කෙනෙකුට මේ ජනතාව කියනවා කුඩු අපිට ඕනේ අපි කුඩු විකුණන්නේ ජනතාව ඉන්න හින්දා කුඩු වෙලෙන්දෙකුට කියන්න පුළුවන් ඒ රවින් වෙලෙන්දෙකුට ඒක කරන්න බෑනේ ඒකින්ද අපි ඉල්ලා සිටිනවා ඉල්ලන දෙයි කියලා දෙන්න එපා කරුණා කළා අපි නම් වශයෙන් හෙලිදරව් කරනවා තව දුරටත් ඔවුන් එවැනි ක්‍රියා කරන්න ගියොත් යම් කෙනෙකුට අපහාස කරන අසත්‍ය ප්‍රචාර රූපවාහිනී මාධ්‍යකින් ප්‍රචාරය කරනවා ඒවට විරෝධව නඩු පැවරීම් වලට ඒ අදාළ පුද්ගලයෝ ක්‍රියා කරනවා අපිට එහෙම වුණොත් අපිට තීරණය කරන්න වෙනවා වඩාත් හොඳට ඇසිරෙන මාධ්‍යයට පමණක් නිල ප්‍රවෘත්ති නිකුත් කරන්න අනිත් ඒවට නිල ප්‍රවෘත්ති දෙන්නේ නැහැ අපි රූපවාහිනී සහ ගුවන් විදුලියට රාජ්‍ය දෙකට අපි දයාවලා තිනවා අනිත් හැම කෙනාටම අපි නිල වශයෙන්ම නොවැම්බර් 7 වෙනිදන් පස්සේ සජීවී විකාශවලට කරන්න එපා රැලි වල. නොවැම්බර් 7 දක්වා වුණත් එක් අපේක්ෂකයෙකුට එහෙම නැත්නම් පක්ෂයට සමස්ත කාලයේ උපරිම පැය 8ක් පමණයි දෙන්න ඕනේ නොමිනේෂන් එකෙන් පස්සේ. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිඵල කොහොමද 18 වෙනිදා දවල් 12ට කලින් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපිට කියන්න බෑ 17 දෙනවා කියලා. මොකද මට ඒක කියන්න ඕනේ ඡන්ද පත්‍රිකාව අධික දිගයි. අඟල් 26යි පොපත්‍රිකාවත් එක්ක නැත්නම් බැලට් পেපර් විතරක් අඩි දෙකක්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ ඡන්ද පෙට්ටියක මේ බැලට් পেපර් දාන්න පුළුවන් 400යි 425යි අතරේ තමයි දාන්න පුළුවන්. අපි දැන් ලංකාවේ ප්ලාස්ටික් පෙට්ටි නිෂ්පාදකයොත් කතා කරලා ඒගොල්ලත් එක්ක කතා කරලා ඒගොල්ල ඡන්ද පෙට්ටි හදලා නැහැ. අපිට පුළුවන් ද අර පළතුරු මාළු වගේ ඒවා ප්‍රවාහණය කරන්න තියෙන ප්ලාස්ටික් පෙට්ටි ගෙනල්ලා වැඩ කරන්න. එහෙම නැත්නම් අපි ඔය අපතේ යන ද්‍රව්‍ය එකතු කරන්න දින නොදිරන දේවල් ඒවා මේවා එකතු කරන දිරන දේවල් එකතු කරන ලොකු ප්ලාස්ටික් පෙට්ටි ගන්න පුළුවන් දේ එකක් රුපියල් 6000 ඉක්මන ඔය 2000කට වැඩි දැනකට යන්නදී නමුත් මම ලියුමක් යවුවා අපිට කෝටි 700ක් දක්වා වුණා යෑමට ඉඩ තිබේ කියලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.